හලෝ මොමුද ඔගලන්ට ඉතින් මං හිතන ඔගොලෝ හොඳින් ඇති කියලා. ඉතින් අද කොට දවසකට පස්සේ what's in my bag segment එකක් තමයි අරන් එන්න ඕනි කියලා හිතුවේ. මොකද මට ගොඩ දවසකින් එවිටි බ්ලොග් එකක් කරන්න බැරි වෙච්ච නිසා. සහ ගොඩක් අය අහලා තිබුණා මගේ බෑග්ස් ගැන එහෙම ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ නිසා තමයි මං හිතුවේ මම කැමැතිම මම මේ දවස්වල යූස් කරන බෑග් එක මොකක්ද සහ මම නාද ගමනක් යද්දී අරගෙන යන්නේ වගේ දේවල් ටිකක් ඔයගොල්ලන්ට කියන්න ඕනේ කියලා. ඉතින් මේක තමයි මගේ බෑග් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේක ගැන විස්තරත් ඔයගොල්ලන්ට කියන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට මොනවද මේ විස්තර කියලා බලන්න. හරි. මේක තමයි මගේ බෑග් එක. මේකේ මේ විදිහේ චූටි ස්ට්‍රැප් දෙකක් තියෙනවා. ඒ වගේම මේ විදිය ලොง හැන්ඩල් එකක් තියෙනවා, ලොง ස්ට්‍රැප් එකක් තියෙනවා. ඉතින් මේක තමයි මම ගොඩක් වෙලාවට යූස් කරන්නේ. මේ බෑග් එක ගොඩක් ලොකුයි. ගොඩක් බඩු දාන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම මේකට කැමති. මම මේක ගත්තේ වන් ගෝල් ෆේස් එකේ තියෙන ජියා මෝඩ කියන ෂොප් එකෙන්. ඉතින් මේකේ ප්‍රයිස් එක නම් මට මතක නෑ මම මෙතනින් දාන්න. සහ නැත්නම් ඔගොල්ලෝ කමෙන්ට් කරන්න මම කමෙන්ට් එකකට හරි දාන්න. මට මතක නෑ ප්‍රයිස් එක. මග ළඟ සමහර විට මේකේ බෑග් එකත් එක්ක බිල් එක ඇති. ඉතින් මම එතකොට කියන්නම් ඒ විස්තර. මේ බෑග් එකට මේ විදිහේ චූටි පොඩි පවුච් එකකුත් එනවා මේ බෑග් එකත් එක්කම. ඉතින් ඒකත් මම යූස් කරනවා. මොකද මේකේ ගොඩක් බඩු දාන්න පුළුවන්. බෑග් එක නිකන් තීදි බරක් නැහැ ඇත්තට. ඉතින් ඒ නිසා මේක හයි ක්වොලිටි බෑග් එකක්. ගොඩක් මම කැමති මේ විදිහේ බ්ලැක් ඇන්ඩ් ගෝල්ඩ් ඩීටේලින් තියෙන බෑග්ස් වලට. මෙතන ඒගොල්ලෝ බ්‍රෑන්ඩ් එක ගහලා තිනවා. සහ පිටිපස්සෙත් මේ විදිහට පොකට් එකක් තියෙනවා. ඇතුළෙත් ගොඩක් ඉඩ තියෙනවා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ විදිහට. ඊට පස්සේ ෂිප් එකක් තමයි එන්නේ මෙතන මේ විදිහට. ඉතින් මේක තමයි මම යූස් කරන බෑග් එක මේ දවස්වල. අපි එකින් එකට බලමු මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. අපි ඕපන් කරලා බලමු. මුලින්ම මගේ වලට් එක තමයි තියෙන්නේ. මම සාමාන්‍යයෙන් ටිකක් ලොකු පර්ස් තමයි යූස් කරන්න කැමති. මොකද මගේ බැංකු පොත්, කාඩ්ස්, එතකොට තියෙන ඔය එක එක දේවල් දාන්න පුළුවන් මට ලොකුවට තියෙන්නේ එක බෑග් එක. බෑග් 10ක් විතර මං කියන්නේ පර්ස් 10ක් විතර තියාගෙන ඉන්න කැමති නෑ. ඒ තියෙන නිසා සල්ලි, කාඩ්ස්, බැංකු පොත්, ඒ ඔක්කොම බිල්ස්, ඒ ඔක්කොම මේකේ දාන්න පුළුවන් විදිහේ එකක් තමයි මම ගත්තොත් ගන්නෙ. දැන් මේ වොලට් එකත් මම අරගෙන නම් අවුරුදු දෙකක් විතර වෙනවා. ඉතින් නමුත් පාවිච්චි කරන්න ගත්තේ දැන් මාස 4ක 5ක විතර වෙලා ඉඳලා ඉතින් චුට්ටක් සවුත්තුත් වෙලා. මේක මම නෝ ලිමිට් එකෙන් ගත්තා. මේක පොඩි ස්ට්‍රැප් එකකුත් තියෙනවා. ඒ විදිහටත් එක යූස් කරන්න පුළුවන්. නමුත් මම දැනට ගලවලා තියෙන්නේ. ඉතින් මේක ඕපන් කරාට පස්සේ ඒක නම් අස්කල්ල නෑ. ඒක හිතන්න එපා. මේකේ මේ විදිහට බැංකු පොත්, එතකොට ක්‍රෙඩිට් කාඩ්ස්, එතකොට සල්ලි චුට්ටක්, ලයිෂන්, එතකොට ඐඩී කාඩ්ස්, මේ ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේකේ මේ චේන්ජ් දාන්න ඔරි ෂිප් එකකුත් තියෙනවා, සල්ලි දාන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් නෑ, වැටෙන්නේ. මේක තමයි මගේ වොලට් එක. ඉතින් ටිකක් ලොකුයි. මේක මට නිකන් අරන් යන්න පුළුවන් නිසා මම මේක යූස් කරන්නේ. ඉතින් මේක තමයි මුලින්ම බෑග් එකේ අහුනේ. ඊට පස්සේ බෑග් එකේ තවත් මං කිව්වනේ තව පවුච් එකක් හම්බුණා කියලා මේක පර්චස් කරද්දි. ඒක ඇතුලේ නම් ඇත්තට ලොකු දේවල් ටිකක් නැහැ. මගේ ලිප්ස්ටික් එකක් තියෙනවා, රුපියල් 50ක් 60ක් තියෙනවා. ඊට පස්සේ මගේ මේ සමහර වෙලාවට මට තයිරොක්සින් ටැබ්ලට් එක ගන්න මතක නැති වෙනවා උදේට තේ බොන්න කලින්. ඉතින් එතකොට මම දාගෙන යනවා මේකේ හදිසියේ. එතකොට මතක් වෙච්ච තැනකදී හරි ගන්න පුළුවන් නිසා ඒ කාඩ් එකක් තියෙනවා. ඒක යූස් කරපු නැති එක. ඊට පස්සේ මගේ හෑන්ඩ් ෆ්‍රී දෙකක් තියෙනවා, පෑනක් තියෙනවා, තොරු රුපියල් 20ක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික විතරයි ඒකේ තියෙන්නේ. ලිප්ස්ටික් එක නම් මේ මම AliExpress එකෙන් වගේ ගත්ත ලිප්ස්ටික් එකක් මං හිතන්නේ. ඊට පස්සේ මගේ මාස්ක් එක තියෙනවා. මේක එක්ස්ට්‍රා මාස්ක් එකක්. මම වැඩිපුර එකක් දාගෙන යනවා නම් සමහර වෙලාවට මේ හෑන්ඩල් එක එහෙම කැඩෙනවානේ. ඉතින් ඒ නිසා වැඩිපුර එකක් දාගෙන යනවා. ඊට පස්සේ මගේ තියෙන මගේ ඔය එදිනෙදා මම පාවිච්චි කරන ජුවලරිස් මම මේ විදිහ පොඩි පවුච් එක දාලා තියාගෙන ඉන්නවා. සහ ඊට පස්සේ මේ බැංගල්ස්, චේන් එක, ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් ඒකේ දාලා තියාගෙන ඉන්නවා. මොකද හදිසියෙන් මම ගෙදරදී ખરાબු වීම දාන කෙනෙක් නෙමෙයි, නිකම් ඉන්නේ. ඒ නිසා සමහර වෙලාවල ගමනක් යද්දි මට අමතක වෙනවා මම මේක දාලා නැහැ, මේක දාලා නැහැ කියලා. ඉතින් ඒ නිසා මම මේ විදිහට බෑග් එකේ දාලා තිබ්බාම මට වාහනේදී හරි මාරු කරගන්න පුළුවන් නිසා මේකේ තියෙනවා
පොඩි වලලු දෙකකු චේන් එකයි ඒ වගේ බ්‍රේස්ලට් එකයි වගේ පොඩි ටිකක් ඊට පස්සේ තව මෙන්න මේ පොඩි මේ විදිහේ කරාබු දාන බොක්ස් එකක තියෙනවා රින්ග්ස් ටික එතකොට බ්‍රේස්ලට් එකක් කරාබු පොඩි දෙක තුනක් මේ විදිය මේ චූ චූටි ටිකක් මේකේ තියලා තියෙනවා ඉතින් ඒක තමයි ඒකේ තියෙන්නේ සහ මේ නෝස් රින්ග් එක ඒකට අවශ්‍ය කරන පොඩි පොඩි ඒවා හැදෙනවනේ ගොඩක් වෙලාවට ඉතින් මේ ටික මේකේ දාලා තියෙනවා මේක මේ මුස්තාපා සිංගප්පූර් වලින් හම්බෙච්ච පාවිච්චි එකක් ඉතින් මේකට මම ගොඩක් කැමති මේක දැන් ගොඩක් සෞතුත් වෙලා තියෙන්නේ නමුත් ඒක පාවිච්චි කරනවා ඊට පස්සේ තියෙනවා මගේ පොඩ්ඩක් එලියට ඇදි මම මේකා පවුච් අරන් යන කෙනෙක් නෙමෙයි සාමාන්‍ය පොඩි පොඩි ඒවට ඒ කියන්නේ පොඩි ගමනක් යද්දී මේකප් අරගෙන යන්නෙත් නැහැ ගෙදරින් දාන එක තමයි දැම්මොත් දාන්නේ නැත්නම් නැතුවත් යනවා ඉතින් ඒ නිසා මේ වගේ චූටි මේ අර පොඩි බබාලගේ මේ කිරි බෝතල් දාන එකක් දුකද මේක නමුත් මේකේ තමයි මම දාගෙන යන්නේ මොකද මේක අර වැඩි ඉඩක් යන්නේ මගේ ගොඩාක් ලොකු පවුච් එකක් ගෙන යන අවශ්‍යතාවයක් නැති නිසා ඉතින් ඒකේ මගේ මේ විදිහේ පොඩි කෝම්බ එකක් තියෙනවා ඊට පස්සේ මගේ මේ වියානයිකේ ෂිම පවුඩර් එක තියෙනවා හයිලයිට් එක ලොකු දේවල් නම් අරන් යන්නේ නැහැ මේකප් මොකද මම මගදී දාන්නේ නැති නිසා ඊට පස්සේ වියානයිකේ මම ගොඩාක් ආස ලිප්ස්ටික් එක නම්බර් 8 පේල් පින්ක් කියන ෂේඩ් එක අරන් යනවා ඊට පස්සේ හදිස්සියකට මම ෂොනත් මේ මේබලින් එකේ ඉන්ස්ටන්ට් ඒජ් රිමයින්ඩර් කන්සීල් එක අරන් යනවා සහ මේ සමහර වෙලාවට අර කී දවස්වල පෙට්‍රල් පෝලිං තිබුණානේ ඉතින් පෙට්‍රල් පෝලිං වලදී ඔලුව කැක්කමයි වාහනේ ඇතුලේ මිද්දි ඉතින් ඒ නිසා ගන්න ගිය ඔලුව කැක්කමට මොන හරි මේ බාම් එකක් වගේ දෙයක් නමුත් මේ සිතාලෙප් එකේ ඔයිල් එකක් තිබුණා මේ විදිහේ චූටි එකක් මේ දෙපැත්තෙ ගා ගන්න පුළුවන් ඉතින් ඒ නිසා මම ඒක ගත්තා ඉතින් දැන් ඒකත් මගේ බෑග් එකේ තියෙනවා මොකද දැන් මේ පෙට්‍රල් ප්‍රශ්නේ දැන් නේ ඉවරුනේ ඉතින් මෙච්චර දවසක් තිබුණානේ දැන් මේ QR කෝඩ් එක නිසා දැන් ටිකක් හරිනේ ඉතින් ඒ නිසා නමුත් මම මේක තියාගෙන ඉන්න ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ නැති නිසා මොකද කොහොමත් අපිට එදා ඔලුව කැක්කම අඩුණා මේකට ඉතින් ඒ නිසා මේකත් මගේ මේකප් පවුච් එකේ තියාගෙන ඉන්නවා ඉතින් මේ විදිහ චූටි මේකප් චූටක් තමයි තියෙන්නේ ඊට පස්සේ මගේ තියෙනවා මෙන්න මේක මම ඔය දැන් වීඩියෝ කරන්න එහෙම යද්දි සමහර තැන්වල අඳුරුයි දැන් මමයි නිලුක්ෂි එහෙම එලියට යද්දි ෆුඩ් බ්ලොග්ස් එහෙම කරන්න යන හොටෙල් සමහර වෙලාවට දවල්ටත් නිකන් අර ඩාර්ක් කරලා තියෙන්නේ ඉතින් එතකොට ලයිටින් නැහැ අපි මොකද අපි ලොකු යූටියුබර්ස්ලා නෙමෙයි අපිට ක්‍රූ එකක් නැහැ අපි තනියෙන් ගිහිල්ලා කරන්නේ ඉතින් ඒ නිසා මේ හදිස්සි එකට අර ෆොටෝස් ගද්දි එහෙම ටිකක් අඳුරුනහම ෆොටෝස් ක්ලියර් මදි ඉතින් ඒ නිසා මම මේ චේන් එකේ මේක ගත්තේ මේ විදිය මේ රින් ලයිට් එකක් මම අරන් යනවා මේ හදිස්සියකට ෆොටෝස් එහෙම ගහන්න ඉතින් මේක මේ හරිම කියුට් වගේම මේ ගොඩා ලොකු දෙයක් කරන්න පුළුවන් පොඩි වුණාට ඉතින් මේ නිසා මම මේක අරන් යනවා මේක බැටරි තමයි දාන්න තියෙන්නේ ඉතින් මේකත් මගේ බෑග් එකේ තියෙනවා ඊට පස්සේ මගේ ගෙදර ගේට් එකේ කී එක තියෙනවා ඉතින් මේක නැතුනොත් ගේ ඇතුළට එන්න බෑ දෙන්න අපි දෙන්නටම කීස් දෙකක් තියාගෙන ඉන්නේ මොකද හදිසි එක්කෙනෙක් ආවේ නැත්නම් එතකොට අනිත් එක්කෙනාට අතට යන්න බෑනේ ඉතින් ඒ නිසා මේ කී එක තියෙනවා තව ටිෂුස් ටිකක් තියෙනවා ඊට පස්සේ තවත් තියෙනවා පවුච් එකක් මේකිනම් මේ ඉයරින්ග්ස් තියෙන්නේ මං කිව්වනේ මං ඉයරින්ග්ස් එහෙම දාලා යන කෙනෙක් කියලා විතරම ඉතින් ඒ නිසා මේ හදිසි එකට අවශ්‍ය කරන ඉයරින්ග්ස් එතකොට බැංගල්ස් මේ වගේ චූටි චූටි මේ පොඩි පොඩි දේවල් ටිකක් මේකේ මේ විදිහට දාලා තියාගෙන ඉන්නවා මේ ගොඩක් වෙලාවට ඉතින් තව සහ ලිප් බාම් එකකුත් තියෙනවා ওই ටික මේකේ දාලා තියෙනවා මොකද මේ හදිසි එකට මට හැම වෙලෙම ගොඩක් වෙලාවට අමතක වෙන නිසා ඉතින් මේ පර්ස් එකටත් මං හරි මාසයි මේක හරීම ෂෝ මේකත් මම ගත්තේ කූල් පෑන්ට් එකෙන් ඉතින් මේකේ ලස්සනටත් එක්ක මම දාගෙන ඉන්නවා බෑග් එකේ ඊට පස්සේ මගේ පර්ෆියුම් එක තියෙනවා මේ දැන් මේ කොහෙරි යන්න දාගත්ත විදිහටම තමයි බෑගේ තියෙන අස්කල්ල නැහැ ඉතින් ඒ නිසා මේ මම ගොඩක් කලවට මේක රෑට වගේ එලියට යද්දි තමයි මේක දාන්නේ ගුඩ් ගර්ල් පර්ෆියුම් එක ඉතින් මේකත් තියෙනවා හරි සුවදයි හරිම මං කැමති ටිකක් සෙක්සි පර්ෆියුම් එක ඉතින් මේකත් තියෙනද මේකත් භාගයක් විතර ඉවරයි ඉතින් මේකත් බෑග් එකේ තියෙනවා මේක නෙමේ ඉවෙලෙට ගහන පර්ෆියුම් එක මොකක් හරි බෑගෙට දාගෙන යනවා මොකද බහිද්දි එහෙම චුට්ටක් හොඳට සුවඳට ඉන්න ඕනේ නිසා ඊට පස්සේ මගේ ෂේඩ්ස් දෙක තියෙනවා ෂේඩ්ස් දෙකේ මේ මේ මේක ෂිප් එකක් කරේ මේ ළඟදී ඉතින්
ෂේඩ්ස් දෙක චුට්ට පීදල මන් දාලා පෙන්නන්න. මේක මම ඇත්තටම මේක මට ડોක්ටර් කෙනෙක් තමයි ගන්න කිව්වේ. මොකද අවුවට යද්දි මගේ ඇස්වල චුටි ප්‍රශ්නයක් තියෙනවා කියලා මම ඕගොල්ලන්ට කලින් වීඩියෝස් වල කියලා තිනවනේ. ඉතින් එතකොට අවුවට යද්දි මගේ ඇස්වලින් කඳුළු එනවා ලොකු අවුවක් ආවොත් එහෙම. ඉතින් ඒ නිසා මේක යූස් කරනවා. ඉතින් මේක තමයි මගේ ෂේඩ්ස් දෙක. මම හිතනවා මම සාමාන්‍ය ටිකක් අර මේ විදිය මේ ලොකු ෂේඩ්ස් වලට තමයි කැමති. ඉතින් ඒ නිසා මේ එකක් තියෙනවා. ෂේඩ්ස් එකත් ගොඩක් වෙලාවට බෑගේ තියෙනවා. මොකද අවුවෙත් පයින් යද්දි බැහැලා මගේ ඇස් වලට අමාරුයි. ඉතින් ඒ නිසා ඒකත් දාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ පොඩි ටේප් එකක් තියෙනවා, ක්ලෝතින් ටේප් එකක්. මේක අපි දැන් මම ගොඩක් වෙලාවට ෂර්ට් බ්ලවුස් වගේ අඳිනවනේ. ඉතින් එතකොට සමහර වෙලාවට බටන්ස් අස්සෙන් පේන්න ගන්නවා. ඒ වගේ කරදරත් ඕන තරම් අපිට තියෙනවා. ඉතින් මම දැකලා තියෙනවා ගොඩාක් ගර්ල්ස්ලාට ප්‍රශ්න තියෙනවා. මම නම් දැක්කොත් ඇත්තටම කියනවත් එක්ක ස්කියුස් කරලා හොරෙන් යාට පේන චුට්ටක් මේ කව කරගන්න කියලා. මට එහෙම ඕන තරම් අත්දැකීම් තියෙනවා. මම යන ගොඩක් තැන්වල මම මේ විදිහට දැකලා තියෙනවා. ඉතින් මගෙත් ඒ විදිහමයි. අපි කාන්තාව හැමෝටම මේ ප්‍රශ්න තියෙනවා. පිරිමි වුණත් ෂර්ට් එක අස්සේ පේනකොට කැතයිනේ. ඉතින් ඒ නිසා මම මේ විදිහේ ටේප්ස් ඉස්සර නම් මම කටු තමයි යූස් කරේ. ඉතින් ෂේන් එකකින් ෂොපින් කරද්දි මේක දැකලා මම ගත්තේ. මේක AliExpress එකෙත් ගන්න පුළුවන්, ගොඩක් අඩුයි ගාන. මේකක් ගත්තා. ඉතින් මේක එතකොට ටේප් එක අලෝල අපිට මේක වොෂ් කරද්දි අයින් කරන්න තියෙනවා. ඉතින් මේක දිගටම පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මට රෝල්ස් ගොඩක් තියෙනවා. ඉතින් එකක් දාගෙන යනවා බෑග් එකේ හදිස්සියට අවශ්‍ය වුණොත් කියලා. ඊට පස්සේ මගේ iPods දෙක දෙනවා. මේ විදිහට පොඩ්ඩක් මේ දාගන්න. මේ මොකද සමහර වෙලාවට මේ ඩ්‍රයිව් කරද්දි එහෙම ෆෝන් එක අතේ තියාගෙන ඉන්න බෑ. ලවුඩ් ස්පීකර් දැම්මහම මට ඇහෙන්නේ නැහැ. මොකද මගේ කංගලත් පොඩි දූසියක් තියෙන, ඔක්කොම දූස. හස්බන්ඩ් කියන්නේ මේ වයසක ආච්චි කෙනෙක් කියලා. මේ ඒ තරම් ඒ කං ඇහෙන්නේ නැහැ, ඇස්වලින් කඳුළු වෙනවා, ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා එකක් තියාගෙන ඉන්නවා. නැත්තම් හෑන්ඩ් ෆ්‍රී දෙක හරි මම දාගෙන තමයි යන්නේ. මොකද මට ලවුඩ් ස්පීකර් දාලා කිසිම කෝල් එකක් ආන්සර් කරන්න බෑ. මට ඇහෙන්නේ නැහැ ටිකක් වෙලා යද්දි. ඉතින් ඒ නිසා ඒකත් පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ පොඩි හෙයා බෑන්ඩ් එකක්, එතකොට හෙයා ක්ලිප් එකක්, ඒ වගේ දේවල් නම් මගේ බෑග් එකේ ඕන තරම් තියෙනවා. ඉතින් ඒ ටික තියෙනවා. ඊට පස්සේ බෑග් එකේ දැන් මොකුත් නැහැ, ඉවරයි. ඉතින් මේ ඔයගොල්ලන්ට පෙන්නන මම බෑග් එකේ ස්පේස් එක කොච්චරද කියලා, මෙන්න මෙච්චරක් විතර ගොඩක් ලොකු ඉඩක් තියෙනවා. හොඳ අනිත් එක හොඳ මේ ලෙද එකත් හොඳ ලෙද එකක්. මට දැන් මතක් වුණා මේක ප්‍රයිස් එක 11,000 ගානක්ද කොහෙද මම පර්චේස් කරේ. 11,600ක් වගේ. ඔයගොල්ලන්ට මතක ඇති මම ඒක ගැන බ්ලොග් එකක් කරා. මම නිලුක්ෂි ෆන් ගෝල් ෆේස් කියපු දවසක තමයි මම මේක ගත්තේ. ඉතින් මම එල්ලලා දැකපු ගමන් මට ආසයි තුනම නිලුක්ෂිත් කිව්වානේ කවුෂි එක ලස්සනයි ගන්න කියලා. ඉතින් එතකොට තමයි අපි ගත්තේ. මේකේ කලර්ස් තව දෙකකින් වගේ තිබුණා මගේ පරම් බ්ලොග් වල ඇති. මම ෆන් ගෝල් ෆේස් එක ගැන කරපු දෙවෙනි බ්ලොග් එකේ මං හිතන්නේ නැත්තේ. අපි අර ස්ට්‍රීට් ෆුඩ් කන්නත් ගියේ අන්න එදා තමයි මම මේක ගත්තේ. ඉතින් මම ගොඩක් කල් පාවිච්චි කරා, ගොඩක් හොඳට සහ තාමත් පාවිච්චි කරනවා. ඉතින් මේ බෑග් එකට මම ගොඩක් ආසයි. මේකේ මේ පැත්තේ ෂිප් එකක් තියෙනවා. ඒක නම් මුකුත් නැහැ. ඒකේ මම වැඩි දේවල් දාන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි මේ බ්ලොග් එක තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ කැමති වෙයි කියලා මේ what's in my bag segment වීඩියෝ එකට. ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන මගේ මේකප් පවුච් එකේ මොනවද තියෙන්නේ කියලා. මොකද මේකප් පවුච් එකත් මම ට්‍රැවල් කරද්දී හරි ගොඩක් එහෙට මෙහෙට යද්දී කාර් එකේ දාගෙන අරන් යන එකක්. හෑන්ඩ් බෑග් එකේ දාන්නේ නැහැ. මොකද බර වැඩි නිසා. ඊට පස්සේ හස්බන්ඩ් බානිනවා මේ බොරුවට බර උස්සගෙන එනවා, මේව පාවිච්චි කරන්නේ නැහැ එහෙම කියලා. ඉතින් ඒ නිසා මම දැන් ගොඩාක් බර අඩුවට තමයි ගෙනියන්නේ. බැනුම් අහන්න බැරි නිසා. මොකද මම එයාට දෙනවා ඊට පස්සේ මට බර වැඩි කියලා. ඉතින් ඒ නිසා යකෙන් සූරි බෑග් එකක් අරන් යන මේ උස්සන් යන්න බෑ කියලා. ඉතින් ඒ නිසා මේකප් පවුච් එක ඉස්සර නම් අරන් ගියා. දැන් ඒ නිසා අරන් යන්න. ඉතින් මේකප් පවුච් එක ගැන මම වෙනම වීඩියෝ එකක් ඊළඟට කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා, කැමති වෙන්න ඇති කියලා, ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් ඔහොම තමයි විස්තර ටික මගේ හෑන්ඩ් බෑග් එක ගැන. ගත තැන මම කිව්වා ජියා මෝඩ වන් ගෝල් ෆේස් මෝල් එකේ. එතකොට ප්‍රයිස් එක 12,000කට කිට්ටු වුණා, 11,000 ගානක් වගේ මට මතක විදිහට. ඒ ටික තමයි ඉතින් බෑග් එක ගැන කියන්න තියෙන හරිම හයි ක්වලිටි බෑග් එකක්. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම හොඳ ක්වලිටි බෑග් එකක් ට්‍රයි කරනවා නම් ජියා මෝඩ එකට යන්න පුළුවන්. මම ලොකු බ්‍රෑන්ඩඩ් ලක්ෂ ගණන්වල බෑග්ස් නම් මම පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ප්‍රයිස් එක තියෙන
දේවල් විතරයි මම පාවිච්චි කරන්නේ මේ බ්‍රෑන්ඩඩ් ඇඳලා කියලා බ්‍රෑන්ඩඩ් හෑන්ඩ් බෑග්ස් පාවිච්චි කරා කියලා ඉතින් මොකටදනේ කියලා හිතනවා මට ඇත්තටම වෙලාවකට මේ එහෙම මම එහෙම පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි අත්‍යවශ්‍ය දේවල් ටිකට විතරයි එහෙම මම බ්‍රෑන්ඩඩ් කියලා එහෙම පාවිච්චි කිරීමක් නැහැ ඉතින් මම හිතනවා ඒක වැඩක් නැති දෙයක් කියලා ඒකට වීදම් කරන සල්ලිවල මම හිතනවා වෙන පිනකට දහමකට දෙයක් කරන නැති බර මම සෙට් උදව්වක් කරන එක නැත්නම් අපේ අනාගතේ වෙනුවෙන් අපි ඉතුරු කරලා තියාගන්න එක වටිනවා කියලා මොකද ලක්ෂ ගානක හෑන්ඩ් බෑග් එකකිනුත් මේ 5000ක 10000ක බෑග් එකකිනුත් කරන්නේ එකම වැඩේනේ ඉතින් පොඩ්ඩක් අර පොෂ් පීපල්ස් වෙන්න චුට්ටක් අර පොෂ් එකට ඉන්න කැමති කෙනෙක්ට ඉතින් හොඳයි නමුත් ඉතින් මම එච්චර ඒ වගේ දෙයකට වියදම් කරන්න මොකද මට හෑන්ඩ් බෑග්ස් ගොඩක් තියෙනවා ඉතින් මම හැම එකම හැම වෙලෙම ගෙනියන්නේ නැහැ සමහර ඒවා තියෙනවා පාවිච්චි කරලා නැති ඒවා ඉතින් ඒ නිසා මේ මම හිතන්නේ මට ලක්ෂ ගානක බෑග් එකක් තියාගෙන ඒක එහෙම පාවිච්චි කරන්න ඕනි කියලා මම හිතලවත් නැහැ අතරම මට හිතලවත් නැහැ දැන් මේ බෑග් එකේනොයි ඒකේනොයි දෙකෙන්ම කෙරෙන්නේ එකම දේ නම් අපිට අත්‍යවශ්‍ය දේවල් ටික දාගෙන යන්න නම් ඕනේ ඉතින් ලක්ෂයක් වියදම් කරලා ගත්තත් 5000ක එකක් ගත්තත් 1000ක එකක් ගත්තත් 10000ක එකක් ගත්තත් එකම වැඩේ නම් වෙන්නේ මම හිතන්නේ මේ වගේ දේකට මම වියදම් කරන්නේ නැහැ කොහොමත් ඊට වැඩිය හොඳයි අපිට අනාගතේ සුරක්ෂිත කරගන්න අනාගතේ වෙනුවෙන් කයක් හරි ඉතුරු කරන එක ඒ සල්ලි වලින් එහෙම නැත්නම් නැතිබරි මනුස්සයෙක්ට දෙන්න පුළුවන් අපේ පවුල හිතවතෙක්ට උදව්වක් කරන්න පුළුවන් ඉතින් මේ වගේ දේකට වියදම් කරන්න මිසක් මම හිතන්නේ මම හෑන්ඩ් බෑග් එකට වියදම් කරයි කියලා එච්චර ගන්න මන් දන්නේ මේක මගේ මතේ ගොඩක් අය ඉන්නව ගොඩක් හෑන්ඩ් බෑග්ස් බ්‍රෑන්ඩ් ඩේව පාවිච්චි කරන නිවේ ගොඩක් ලස්සනයි නමුත් මට අර මේ වගේ බෑග් එකකින් වගේම තමයි ඉතින් ඒකත් පේන්නේ ඉතින් එච්චරයි මන් දන්නේ මම කාටවත් දුස් කිව්වා නෙමෙයි මගේ අදහස් තමයි කිව්වේ ඉතින් මම ඒ වගේ දේවල් පර්චේස් කරන්නේ ඉතින් ඔන්න ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ඕගොල්ලෝ කැමති වෙන්නේ නැති කියලා ආයෙත් දවසක මේ වගේ බ්ලොග් එකකින් හම්බෙමු ගිහිල්ලා ඉන්න හැමෝම පරිස්සමට ඉන්න බයි බයි